අයුබෝවන් ඔයාලා එකතු වෙලා ඉන්නේ ද මැජික් ඔෆ් ඉන්ටීරිය YouTube channel එකත් එක්ක. වෙනද වගේම අදත් ඔයාලා හැමෝන්මම මගේ YouTube channel එකට ආදරෙන් හා ගෞරවෙන් පිළිගන්නවා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහත තියෙන subscribe button එක click කරන්න අමතක කරන්න එපා. අද ඔයාලට අරගෙන ආපු හවුස් ප්ලෑන් එක මම ඩිසයින් කළේ කුඩා ඉඩමක. නමුත් සියලු අංගවලින් සමන්විත තට්ටු දෙකක ඕපන් මොඩර්න් හවුස් ප්ලෑන් එකක්. ඔබ ළඟ තියෙන්නේ ඉතා සීමිත ඉඩ ප්‍රමාණයක් වුවත් එම ඉඩේහි ඔබේ සිතෙහි පරිදි ලස්සන හොරු බෝඩි ජීවත් වීමට ආසා හිතෙන පරිදි තමාගේම කියා නිවසක් සාදා ගැනීමට අප කවුරුත් කැමති. ඉතින් කුඩා ඉඩකඩක අඩු වියදමකින් සාදාගත හැකි මෙම නිවහන මම ඩිසයින් කරලා තියෙන්නේ පර්චස් 4.3ක් වැනි භූමි ප්‍රදේශයකයි. මෙහි පහළ තට්ටුව කුඩා මිදුලක් හා කාර් පාකින් එකකින්ද පිහිනුම් තටාකයක් ලිවින් ඒරියා ඩයිනින් ඇන් කිචන් හා එක් නිදන කාමරයක්ද බාත්රූම් එකකින්ද සමන්විතය. උඩුමාල ගත හොත් එහි ටීවී ඒරියා එකක් හා නිතන කාමර 4කින් සමන්විතයි. දාසයක් ලෙසද පූල් එක කාම්පොච් එකට හා ලිවින් ඒරියා එකට විවෘතවද අඩි 6.10ක් ලෙසද නිදන කාමරය 9.8ක් හා බාත්රූම් එක 9.5ක් වන ලෙසද නිර්මාණය කර ඇත. ලිවින් ඒරියා එක අඩි 14ක් දිගින් හා 15ක් පළලින් යුක්තය. ඩයිනින් ඇන් කිචන් එක් ඒරියා එකක් ලෙස ඩිසයින් කර තියෙන්නේ අඩි 18ක් හා 12ක් වන ලෙසය. මාලයේ ටීවී ඒරියා එක අඩි 13ක් දිගින් හා 12ක් පළලින් යුක්තයි. මෙහි මාස්ටර් බෙඩ්රූම් එක 14.13ක් ලෙස නිම කර ඇත. බාත්රූම් එක ගත්තොත් එක පොදු බාත්රූම් එකක් ලෙසත් අවශ්‍ය විට මාස්ටර් බෙඩ්රූම් එකෙන් ඊට යෑමට හැකි පරිදිත් මෙහි ඩිසයින් කර ඇත. එය වර්ගාඩි 57ක් වේ. පූල් ඒරියා එක ඩබල් හයි ස්පේස් එකක් ලෙස සකසා උඩින් වීදුරුවකින් කොටසක් ඕපන් කර සකසා ඇත. එමගින් ඔබේ නිවසට අවශ්‍ය පිරිසිදු වාතාශ්‍රය හා හිරු එළිය ඔබට ලබා ගැනීමට හැකිවීමද මෙම නිවසෙහි විශේෂත්වයකි. ලිවින් ඒරියා එකද ඩබල් හයි ස්පේස් එකක් වන ලෙස නිම කර තියෙනවා. එතුලින් ඔබේ නිවසට නව අලංකාරයක් ලබා දෙයි. අනෙක් නිදන කාමර තුන ගතහොත් 12.11ක් හා 11.11ක් හා කුඩා නිදන කාමරය 8.8ක් ලෙස ඩිසයින් කරලා තිබෙනවා. මෙම 3D ඩිසයිනින් එක මගින් ඔයාලට පුළුවන් මෙවැනි නිවසක් තුළ ඇති ඉඩකඩ පිළිබඳව අයිඩියා එකක් ලබා ගන්න. මෙහි දොර ජනේල භාවිතා කර ඇති ආකාරය, නිවසට ලැබෙන ඉබ්‍රේලිය වාතාශ්‍රය ගැන, ඒ වගේම ගෘහ භාණ්ඩ භාවිතා කර ඇති ආකාරය, වෝල් ඩිසයිනින්, කර්ටන්ස්, නිවසේ අඩංගු සෑම අපි කර ඇති සියලුම ඉන්ටීරිය ඩිසයින් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඔයාලගේ නිවසට කුමක් හෝ දෙයක් මෙතුලින් එකතු කරගන්න ඔයාලට අයිඩියා එකක් ගන්න ලැබේවි කියලා හිතනවා මේවැනි නිවසක් ඔබත් සාදන්නේ නම්. ඉතින් ඔයාලා මගේ YouTube channel එකට කැමති නම් අමතක නොකර මාව subscribe කරන්න.
මගේ වීඩියෝ ලයික් කරන්න, ඔයාලගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. නැවත අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. සුබ දවසක්.